ආයුබෝවන් කියලා පිළිගන්නවා ඩයිරෙක්ට්ස් ගයිඩ් YouTube channel එකෙන් අරගෙන එන තවත් එක වීඩියෝ එකකට. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න හදන්නේ 1xbet, Nelbet මේ වගේම තවත් එක වෙබ්සයිට් එකක ගැන අපිට බැංකුවටම withdrawals ගන්න පුළුවන් ඒ වගේම අපිට ඒක එක දවසක් ඇතුළත කියලා කිව්වට වඩා පෑන් දෙකක් වගේ ඇතුළත බැංක එකටම withdrawal ගන්නත් හැකියාව තියෙන තවත් එක වෙබ්සයිට් එකක් ගැන. ඉතින් මේකේ නම නම් පොඩ්ඩක් විතර 1xbet, Nelbet වලට පොඩ වෙනස් විදිහට තමයි දාලා තියෙන්නේ. ඉතින් ඒක ගැන නම් ඇත්තටම මේ අහන්න තිබ්බම නැහැ. මොකද මේ හරිතින් මේ වෙබ්සයිට් එකේ රෙජිස්ටර් වෙන විදිය ඔයාලට කියලා දෙන්න මම මගේ PC එකේ ඉන්ටර්ෆේස් එක අරගෙන ආවා අපේ වීඩියෝ එකට. ඉතින් මෙතනදී අපි මුලින්ම කරන්න ඕනේ මම ඩිස්ක්‍රිප්ෂන් එකේ සහ පළවෙනි කමෙන්ට් එකේ දාලා තියෙනවා ලින්ක් එකක්. ඉතින් ඒක තමයි මේකේ රෙජිස්ට්‍රේෂන් ලින්ක් එක. ඉතින් ඔයාට පුළුවන් ඒ ලින්ක් එක ඔයාගේ බ්‍රවුසර් එකකට කොපි කරගන්න. ඉතින් මේක මොබයිල් ෆෝන් එකකින් එහෙමත් නැත්නම් ඔයාගේ වෙබ් බ්‍රවුසර් එකෙන් උනත් කරගන්න පුළුවන්. මෙයාලගේ වෙනම ඇප්ලිකේෂන් එකක් තියෙනවා. ඉතින් මම ඔයාලට රෙකමන්ඩ් කරන්නේ නැහැ මුලින්ම ඔයා ඇප්ලිකේෂන් එකෙන් මේකේ රෙජිස්ටර් වෙන්න කියලා. මොකද ඒකට හේතුව අපිට ෆුල් ස්ටෙප්ස් වලින්ම වෙරිෆිකේෂන්ස් ඔක්කොමත් එක්කම මේකේ රෙජිස්ටර් වෙන්න ලේසිම විදිය තමයි මේ විදියට වෙබ්සයිට් එකෙන් රෙජිස්ටර් වෙන එක. ඉතින් ඔයාගේ මොබයිල් ෆෝන් එකක් උනත් ඔයා මේකට යූස් කරන්නේ ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ බ්‍රවුසර් එකකින් මේ ලින්ක් එක පේස්ට් කරලා එන්න. හරි. ඉතින් එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේ වෙබ්සයිට් එකේ රෙජිස්ටර් වෙන්න අවශ්‍ය කරන ඉන්ටර්ෆේස් එක අපිව මෙන්න මේ විදියට අරගෙන එනවා. ඉතින් මේ වෙබ්සයිට් එකේ නම වෙන්නේ මෙගා පරි කියන එක. ඉතින් මම කලින් කියපු විදිහට පොඩක් වෙනස් නමක් තමයි මෙයාලා මේකට දාලා තියෙන්නේ. හැබැයි මෙයාලගේ ඉන්ටර්ෆේස් එක, මෙයාලගේ රෙජිස්ට්‍රේෂන් වෙන විදිය, මෙයාලගේ ඩිපොසිට් කරගන්න විදිය හැම දෙයක්ම 1xbet සහ Nelbet වලටම සමාන විදියට තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මේක තමයි අලුතින්ම ආපු වෙබ්සයිට් එක ලංකාවට සපෝට් කරන විදියට. ඉතින් ඒ නිසා අපි මේක ගැන ඉදිරියට කතා කරගෙන යමු. හරි. ඉතින් රෙජිස්ට්‍රේෂන් කියලා මේ වගේ පොඩි ටොප් අප් එකක් අපිට එනවා මේ වෙබ්සයිට් එක ඕපන් කරගත්තට පස්සේ. මෙතනදී ඔයාලට ඔප්ෂන්ස් තුනක් බලා ගන්න පුළුවන්. by phone, by email සහ social networks and messengers කියලා. ඉතින් මෙතනදී මම ඔයාලට රෙකමන්ඩ් කරන්නේ මේ by email කියන එකෙන් රෙජිස්ටර් වෙන්න කියලා. මොකද එතකොට අපිට මේකේ රෙජිස්ට්‍රේෂන් එක සම්පූර්ණයෙන්ම එකපාරින්ම ඉවර කරගන්න පුළුවන්. ඔයා by phone හරි social network වලින් හරි මේකට රෙජිස්ටර් වුණොත් ඔයාට තවත් account එක ඇතුලේ ගොඩක් දේවල් තියෙනවා හදාගන්න සහ අප්ඩේට් කරගන්න. ඔයාට ඩිපොසිට් එකක්, withdrawal එකක් කියලා කරන්න දෙන්නේ නැහැ ඒ ෆීල්ඩ්ස් අප්ඩේට් කරගන්නේ නැතුව. ඉතින් ඒ නිසා අපි මේ විදිහට by email කියලා මේකට රෙජිස්ටර් වෙමු. ඉතින් මෙතන දකුණු අත පැත්තේ සෙක්ෂන් එකට කලින් මෙතන වම් පැත්තේ ඔයාලට බලා ගන්න පුළුවන් සෙක්ෂන් එකක් තියෙනවා free bet, casino plus mega game සහ bonus for sports betting කියලා. ඉතින් අනිත් වෙබ්සයිට් වල වගේම මේකේ තව රෙජිස්ටර් වෙලා පළවෙනි ඩිපොසිට් එක කරපු ගමන්ම මෙයාලා ඔයාලට ලබා දෙනවා bonus මුදලක්. ඉතින් මේ bonus ඔයාලට අවශ්‍ය කරන්නේ මොකකට ඔට්ටු දාන්නද කියන දේ තමයි මෙයාලා මේ අහලා තියෙන්නේ. ඉතින් sports වලටද casino වලටද එහෙමත් නැත්නම් ෆ්‍රී බෙට් දාන්නද කියලා. ඉතින් මම ඔයාලට රෙකමන්ඩ් කරන්නේ මෙතන ස්පෝර්ට්ස් වලට කියලා තියාගන්න කියලා. මොකද මේකේ අපිට ගොඩක්ම ලේසි ස්පෝර්ට් වලට බෙට් කරලා වින් කරන එක තමයි. ඉතින් මම මේව වින් කරන විදිය ගැන වීඩියෝස් උත් ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙනවා. හරි. ඉතින් අපි දැන් මේකේ රෙජිස්ටර් වෙන පියවර වලට යමු. ඉතින් කන්ට්‍රි එක ශ්‍රී ලංකා කියලා සිලෙක්ට් වෙලා තිනවා. ඊළඟට ඔයාලට පුළුවන් මෙතන වාගේ ඊමේල් ඇඩ්‍රස් එකක් ටයිප් කරගන්න. ඉතින් මම මෙන්න මේ විදියට මගේ ඊමේල් ඇඩ්‍රස් එකක් මෙතන ටයිප් කරලා පෙන්නන්නම් ඔයාලට. හරි. ඉතින් මම මෙන්න මේ විදිහට මගේ ඊමේල් ඇඩ්‍රස් එකක් මෙතනට ටයිප් කරගත්තා. හරි. ඊළඟට අපිට තියෙන මෙතන පහළ සෙක්ෂන් එක. ඉතින් මේකට පාස්වර්ඩ් එකක් අපි ටයිප් කරගන්න ඕනේ. ඉතින් මේකට ස්ට්‍රොง පාස්වර්ඩ් එකක් ඔයා ටයිප් කරගන්න කැපිටල් ලෙටර් සහ සිම්බල්ස් ඉන්ක්ලූඩ් වෙන විදිහට. ඉතින් මම මෙතනට මේ විදිහට පාස්වර්ඩ් එක ටයිප් කරගන්නවා මේ වෙලාවේදී. හරි. ඊළඟට ඔයාට මේ පාස්වර්ඩ් එක ටයිප් කරපු එක ෂුවර් නැත්නම් අනිවාර්යයෙන්ම මම මෙතනින් ෂෝ පාස්වර්ඩ් කියන එක ක්ලික් කරලා බලන්න. ඔයා දාපු පාස්වර්ඩ් එක හරියට තියෙනවද කියලා. මොකද මෙයාලා මේක දෙපාරක් ඔයාට එන්ටර් කරන්න කියන්නේ නැති නිසා. හරි. ඊළඟට ප්‍රොමෝ කෝඩ් එකක් අහලා තිනවා. ඉතින් මගේ ප්‍රොමෝ කෝඩ් එක ඔයාලට කැමති නම් මෙතනට යූස් කරන්න පුළුවන්. මගේ ප්‍රොමෝ කෝඩ් එක වෙන්නේ ඩයිරෙක්ස් කියන එක. ඉතින් කැපිටල් වලින් මෙන්න මේ විදිහට සම්පූර්ණයෙන් ඔක්කොම ලෙටර්ස් ටික කැපිටල්. මගේ YouTube channel එකේ name එක ඩයිරෙක්ස් කියලා ඔයාට දෙන්න පුළුවන් ප්‍රොමෝ කෝඩ් එක විදිහට. හරි. ඊළඟට
ඔයාගෙ කරන්සි එක ශ්‍රී ලංකන් රුපීස් වලින්ම තියාගන්න ඒක ඔයාලට ගොඩක් ලේසි වෙනවා මොකද ඔයාගෙ withdrawals ඔක්කොම ඔයාගෙ බැංක account එකට මෙන්න නිසා ඒක රුපියල් වලින්ම අපිට කෙලින්ම ගන්න පුළුවන් ඉතින් ඇරෙනවට ෆෝන් නම්බර් එකක් මෙතනට ඇතුළත් කරගන්න පුළුවන් ඉතින් මමත් මේ විදිහට මෙතනට ෆෝන් නම්බර් එකකුත් ඇතුළත් කරගන්නවා හරි ඊළඟට අපිට පුළුවන් මේකේ register කියන button එක click කරගන්න හරි ඉතින් register කියන button එක select කරගත්තට පස්සේ යාළ අපිව මෙන්න මේ විදියට website එකට අරගෙන එනවා ඉතින් සමහර වෙලාවට ඔය එක click කරාට පස්සේ captcha එකක් වගේ එකක් fill කරන්න තියෙයි buzzer select කරන්න crosswalk select කරන්න මේ වගේ වල දන්නවා එක කරගන්න අවශ්‍ය කරන විදිය ඉතින් ඒ වගේ එකක් එන්න ඉඩ තියෙනවා ඉතින් ඒක ආවොත් ඔය එකත් fill කරගන්න ඊට පස්සේ මෙන්න මේ විදියට අපිට අපේ website එකට එන්න හැකියාව තියෙනවා. ඉතින් මෙතනදී මෙයාලා කෙලින්ම අපිව ඩිපොසිට් කියන සෙක්ෂන් එකටම අරගෙන අවිල්ල තියෙනවා. ඉතින් ඩිපොසිට් එකක් කරගන්න කියලා. ඉතින් ඊට කලින් ඔයා මේ වෙබ්සයිට් එක හරහා දිගටම වැඩ කරනවා නම් ඔයා මෙතන ඩිපොසිට් එකක් කරගත්තත් ඔයාට විත්ඩ්‍රෝ කරන්න දෙන්නේ නැති හේතු කීපයක් තියෙනවා. ඉතින් අපි ඒ ටිකත් මේ වීඩියෝ එකෙන්ම කවර් කරගෙන යමු. මොකද ඒක ගොඩක් ලේසි වෙන නිසා. ඔයාට මෙතන පර්සනල් ප්‍රොෆයිල් කියන එකට වම් අත පැත්තේ තියෙන එකට එන්න පුළුවන් මෙන්න මේ විදියට. ඉතින් පර්සනල් ප්‍රොෆයිල් කියන එකට මේ විදියට එන්න ඇවිල්ලා මෙතන ඔයාගේ පර්සනල් ඉන්ෆෝ එක. ඔයාට මෙතන ෆිල් ඉන් ප්‍රොෆයිල් කියන එකේ 50% කියලා තමයි පෙන්නන්නේ. ඉතින් මේක 75%කට වඩා අනිවාර්යයෙන්ම උඩට ගන්න සිද්ධ වෙනවා. ඉතින් මෙතන ඔයාට සර්නේම් එක ටයිප් කරගන්න පුළුවන්. මම මෙන්න මේ විදිහට මගේ සර්නේම් එක මෙතෙන්ට ටයිප් කරගන්නවා. මගේ ෆස්ට් නේම් එක ටයිප් කරගන්නවා. එතනින් පස්සේ මෙයාලා අපේ ඩොකියුමන්ට් නම්බර් එකක් සහ ඩොකියුමන්ට් ඉෂු ඩේට් එකක් අහලා තියෙනවා. ඉතින් ඔයාට මේ දේවල් ෆිල් කරගන්න පුළුවන්. ඉතින් මෙතනදී ඔයාගේ ඐඩෙන්ටිටි කාඩ් නම්බර් එක ඔයාට යූස් කරන්න පුළුවන්. මේ ටයිප් ඔෆ් ඩොකියුමන්ට් කියන තැන නැෂනල් ඐඩෙන්ටිටි කාඩ් එක තමයි තියෙන්නේ. ඉතින් මෙතන ඔයාගේ ප්ලේස් ඔෆ් බර්ත් එක මම එකක් මේ විදිහට දාගන්නම්. හරි ඊළඟට ප්ලේස් ඔෆ් බර්ත් මම එකක් මේ විදිහට දාගන්නම්. මගේ සිටි එක හරි ඊළඟට නැෂනල් ඐඩෙන්ටිටි කාඩ් තමයි මගේ ඩොකියුමන්ට් ටයිප් එක. ඉතින් ඩොකියුමන්ට් නම්බර් එක වා මෙතෙන්ට ඇතුළත් කරගන්න. ඒ වගේම ඔයාගේ ID එක issue date එකත් අනිවාර්යයෙන්ම මෙතෙන්ට දාගන්න. හරි country එක automatically ශ්‍රී ලංකා කියලා select වෙලා තියෙනවා. ඒ වගේම ඔයාගේ permanent registered address එකත් ඔයා මෙතනට අනිවාර්යයෙන්ම දාගන්න අමතක කරන්න එපා. ඉතින් මමත් මේ විදියට මගේ address එකත් මෙතනට දාගන්න. මේ විදිහට මම මගේ ඇඩ්‍රස් එකත් එතනට දාගත්තා. ඊළඟට මෙතන කන්ටැක්ට් ඩීටේල්ස් වල ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලගේ ෆෝන් නම්බර් එක සහ ඔයා ඇතුළත් කරගත් ඊමේල් එක මෙතන පෙන්නනවා. ඉතින් ෆෝන් නම්බර් එකේදී ඔයාලට මෙතන ඇක්ටිවේට් යෝ ෆෝන් නම්බර් කියලා බටන් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා ඒ බටන් එක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරලා මෙයාලා කෝඩ් එකක් එවනවා කියලා කියන එතන සෙන්ඩ් කෝඩ් කියන එක සිලෙක්ට් කරන්න. ඊළඟට මේ වගේ කැප්චර් එකක් එයි. ඉතින් මේ කැප්චර් එක න ටිකක් අර වෙනදේනේ වට වඩා ටිකක් වෙනස් එකක්. ඉතින් මම මේකත් ෆිල් කරගන්න. මේකේ අපිට නම්බර්ස් දාන්න තමයි තියෙන්නේ. මෙයාලා මේ කියලා තියෙන ඉමේජස් වල පිළිවෙලට. ඉතින් මම මේ විදියට එයාලා දීලා තියෙන ඉමේජස් වල පිළිවෙලට නම්බර්ස් ටික දාලා සෙන්ඩ් කරනවා. ඕකේ. ඒක දැන් හරි. දැන් මට කෝඩ් එක එයාලා එවනවා. ඉතින් මේ කෝඩ් එක ඇතුළත් කරගන්න තමයි දැන් මට තියෙන්නේ. හරි ඉතින් ඒ කෝඩ් එක මට ලැබුණා. මම මෙන්න මේ විදියට ඒ කෝඩ් එක මෙතනට ඇතුළත් කරගන්නම්. कंफर्म करगा ओके दैन एक डनुना वाट बलागन पुला फोन नंबर गत इतने टैडुना मम्मी के सेव करगा ना मेतने तीन बटन ने के हरी දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන fill in profile එක 186ක් වෙලා තියෙනවා. ඉතින් මෙතන document type එකයි ඒකේ issue date එකයි ඔයා අනිවාර්යයෙන්ම දාගන්න. එතකොට ඔයාලට මේක 100ක් කරගන්න හැකියාව තියෙනවා. ඉතින් මේකත් එක්කම ඊළඟට ඔයා update කරගන්න ඕන field එක තමයි මේ security කියන section එක. හරි. මෙතන security කියන section එකේදී ඔයා ඔයාගේ email login එක disable කරන්න අවශ්‍ය වෙනවා. මුලින්ම ඔයාට මේ විදිහට පුළුවන් ඔයාගේ email login එක disable කරන්න. හැබැයි ඔයාට ඔයාගේ අනිවාර්යයෙන්ම මේකේ user ID එක මතක තියෙන්න ඕනේ. මේක disable කරනකොට මොකද මෙන්න මේ ID එකෙන් විතරයි ඊට පස්සේ ඔයාලට මේ account එකට access කරන්න පුළුවන්. ඔයාගේ email එක හරහාවත් ඔයාලට ආයේ ඔයාගේ account එකට log වෙන්න බෑ. ඉතින් ඒක යාලා කරන්නේ මේකේ තියෙන security purpose එකක් විදියට.
හරිදී මම මේක මේ විදිහට කන්ෆර්ම් කර ගන්නවා හරි ඊළඟට අපේ ඊමේල් ලොගින් එක ඩිසේබල් වුණා හරි ඊළඟට මෙතන සිකියුරිටි ක්වෙස්චන් එකක් සිලෙක්ට් ගන්න කියන ඉතින් ඔයාලට මෙතනින් කැමති ක්වෙස්චන් එකක් සිලෙක්ට් කරලා දෙන්න පුළුවන් මෙතන වාගේ කැමති ක්වෙස්චන් එකක් සිලෙක්ට් කරලා ඒකේ ආන්සර් එකත් ඔයා සිලෙක්ට් කරලා දෙන්න ඉතින් උදාහරණයක් විදිහට ඔයා surname of your favorite musician කියලා සිලෙක්ට් කරගත්තොත් ඔයාලට ආන්සර් එක මෙතනින් ටයිප් කරගන්න හැකියාව තියෙනවා ඒක ටයිප් කරලා මෙතනින් සේව් කරගන්න හරිදී මම මෙතනට security question එකක් select කරගෙන answer එකකුත් දාගත්තා. ඉතින් එතකොට අපිට මෙන්න මේ විදියට මම fields හතරක් ඔයාලට පෙන්වුවා. ඉතින් ඔයගාව Google authentication app එකක් තියෙනවනේ. ඔයාලට මේකත් enable කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේක ගැනත් මම video එකක් කලින් අරගෙන අවිලා තියෙනවා. හැබැයි මේ ටිකත් ප්‍රමාණවත් මොකද අපි දැනට 70%ක් වෙනකම්ම මේකත් account security එකත් උඩට අරගෙන ආවා දැන් ඒක protected කියලා තමයි තියෙන්නේ. ඉතින් ඔන්න දැන් මෙන්න මේ fields ටික ඔක්කොම කරගත්තට පස්සේ වට බය නැතුව මේ website එකට deposit එකක් කරගන්න පුළුවන්. ඉතින් deposit methods ගැන කතා කරුතු වට බලා ගන්න පුළුවන් IPay, commercial bank, sampath bank, NTB, NDB මේ වගේ ලංකාවේ payment methods ගොඩක් තියෙනවා. ඉතින් මෙතනදී විශේෂ දෙයක් කියනවනේ ඔයා ඩිපොසිට් එක කරගන්න මෙතඩ් එකෙන් විතරයි වටයි විද්‍රෝවල් එකක් කරගන්න දෙන්නේ. උදාහරණයක් විදියට ඔයා සම්පත් බැංක් එකෙන් ඔයාගේ ඩිපොසිට් එක කරගත්තොත් ඔයාට කමර්ෂල් බැංක් එකකට විද්‍රෝවල් එකක් ගන්න යාලා අවස්ථාව දෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය වගේ දෙයක් තියෙනවා මෙතන ඒක අනිවාර්යයෙන්ම ඔළුවේ තියාගන්න. මොකද එහෙම නැති වුණොත් ඔයා හිතව ඩිපොසිට් එකක් දාලා වටයි විද්‍රෝවල් එකක් එන්නේ නැති වුණාම ඒක මොකක් හරි වෙබ්සයිට් එකේ ප්‍රශ්නයක් කියලා. හරි. ඩිපොසිට් එකක් කරගන්න වීඩියෝ එක මම කලින් පොරොන්දු වුණ විදියටම ඔයාලට අරගෙන එනවා. ඉතින් මේකේ ඊළඟට අපි බලමු විද්‍රෝ කරන්නත් ඒ ඔප්ෂන්ස් ටිකම අපිට පේන්නනවද කියලා. මෙතන විද්‍රෝ ෆන්ඩ්ස් කියන තැනට ආවම මෙන්න මේ විදියට අපිට ඒ ඔප්ෂන්ස් ටික ඔක්කොම මෙතනත් බලා ගන්න හැකියාව තියෙනවා. හරි. ඊළඟට අපි යමු මේ වෙබ්සයිට් එකේ හෝම් පේජ් එකට මෙන්න මේ විදියට. හරි. මේ අපිට බෙට් කරන්න තියෙන ඇප්ලිකේෂන්ස් මේන්ලි ක්‍රියේට් කරලා තියෙන්නේ අපිට ස්පෝර්ට්ස් වලට බෙට් කරන්න. ඉතින් මෙතන ක්‍රිකට් මැච් වලට තමයි මෙයාලා මේවා ගොඩක්ම ප්‍රොමෝට් කරගෙන යන්නේ. ඒකට බලා ගන්න පුළුවන් ලෝකේ තියෙන ඕනෙම ක්‍රිකට් මැච් එකක් මෙතන තියෙනවා. ඉතින් අපි LPL වෙන්න පුළුවන් මේ වගේ ඕනෙම ක්‍රිකට් මැච් එකක් මෙතන පෙන්නනවා. ඉතින් ක්‍රිකට් විතරක් නෙමෙයි ෆුට්බෝල්, ටෙනිස්, බාස්කට්බෝල්, වොලිබෝල්, ටේබල් ටෙනිස් මේ වගේ හැම ස්පෝර්ට් එකකටම ඔයාලට ඔට්ටුවක් දාන්න හැකියාව තියෙනවා මේ වෙබ්සයිට් එක හරහා. ඉතින් මම උදාහරණයක් විදිහට ඔයාලට කියලා දෙන්නම් කොහොමද ඒක කරන්න කියලා. බොහොම සරල විදිහට මම තවත් වීඩියෝ එකක් අරගෙන එන්නම් මේක එක්ස්ප්ලেইন කරලා ඔයාලට. ඉතින් මෙතන ඉන්දියා vs ඉංග්ලන්ඩ් කියලා ක්‍රිකට් මැච් එකක් තියෙනවා. ඉතින් ගොඩක් අය ක්‍රිකට් ගැන දන්න නිසා මම මේක සිලෙක්ට් කරගන්නම් මේ විදිහට. හරි. මේ මැච් එක සිලෙක්ට් කරගත්තම ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන 1 කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ටීම් 1 to win කියලා මෙතනින් බලා ගන්න පුළුවන්. අපි ඒකට කර්ස් එක අරන් ආවොත් ඒ වගේම 2 කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ටීම් 2 to win කියලා. ඊට මෙතන x කියලා ඔප්ෂන් එකක් තියෙනවා. මේක draw කියලා. ඕකේ. දැන් මෙතන අපිට ඒ වගේම දීලා තිනවා අපේ දාන මුදල කී ගුණයක් කරලාද අපිට දෙන්නේ කියලා. ඉතින් මම රුපියල් 1000කින් මේ දේ කතා කරනනම් ඔයාලට මේ දේ තේරුම් ගන්න ලේසි වෙන්න. ඉතින් අපි රුපියල් 1000ක් මේ ඉන්දියා කියන එකට දැම්මොත් එහෙනම් නැත්නම් ටීම් 1 to win කියන එක. 1 කියන්නේ මෙතන උඩ තියෙන ටීම් එක. ටීම් 1 දිනනවා කියලා දැම්මොත් ඔයා 1000ක් දැම්මොත් ඔයාට 1115ක් විදියට ඔයාගේ ගාන නැවත ඔයාට ලැබෙනවා කියලා තමයි මෙතන කියලා තියෙන්නේ. ඒ වගේම මෙතන ටීම් 2 wins කියලා දැම්මොත් इंग्लैंड दिन स्पोर्ट्स सरल बेट प्लेस मैच इवर वेनमेट ओया दापू मुद्दे आगे मेन बैलेंस अड्डो आट बला थकती मेन मेतन मेन अकाउंटन आगे बैलेंस पेनवा හරි. ඉතින් මේ වෙබ්සයිට් එකේ ස්පෝර්ට්ස් වලට අමතරව ඔයාලට කැසිනෝ ප්ලේ කරන්න හැකියාවක් තියෙනවා. ඉතින් ගොඩක් අය උනන්දුවක් දක්වන දෙයක් තමයි මේ කැසිනෝ කියලා කියන්නේ. ඉතින් ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් ලයිව් කැසිනෝ කැසිනෝ කියලා මෙන්න මෙතන උඩ තියෙන සෙක්ෂන්ස්. ඉතින් මෙතන ඔයාලට මේ කැසිනෝ කියන එක සිලෙක්ට් කරගත්තොත් ඔයාලට බලන්න පුළුවන් මේ වෙබ්සයිට් එකේ ඔයාලට කොච්චර කැසිනෝ ප්‍රමාණයක් තියෙනවද ප්ලේ කරන්න පුළුවන් කියලා. ඉතින් ගොඩක් අය කතා කරන ඇවිඑට ගේම් එක මේ වගේ ගොඩක් දේවල් තියෙනවා මෙතන කැසිනෝ ප්ලේ කරන්න. ඉතින්
ඉතින් ඔයාට ලයිව් කැසිනෝ කියන සෙක්ෂන් එකට ගියොත් බලා ගන්න පුළුවන් ගොඩක් අය කතා වෙන රොලට් ගේම් එක තියෙනවා ඒ වගේම මේ තියෙන රොලට් ගේම් එක ඉතින් ඒ වගේම ඔයාට බ්ලැක් ජැක් මේ වගේ ගොඩක් ඔට්ටු දාන්න පුළුවන් කැසිනෝස් මෙතන තියෙනවා ඉතින් මම මේ දේවල් ගැන තිකින් එක වීඩියෝස් ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙනවා ඉතින් මේ වෙබ්සයිට් එක හරහත් ඉදිරියට මම මේ දේවල් කතා කරන්නත් බලාපොරොත්තු වෙමින් ඉන්නවා හරි ඉතින් අපි එහෙනම් අපහුවෙමු මේ වෙබ්සයිට් එකේ හෝම් පේජ් එකට මෙන්න මේ විදියට ඉතින් ඔන්න ඔය විදියට තමයි අපි මේ මෙගාපරි කියන අලුත්ම බෙටින් ඇප්ලිකේෂන් එකේ රෙජිස්ටර් වෙන්න අවශ්‍ය වෙන්නේ ඉතින් මේක ගොඩක්ම අලුතෙන් ආපු වෙබ්සයිට් එකක් නිසා තවමත් හොඳට ගෙවීම් කටයුතු ටික කරගෙන යනවා ඉතින් ඒ නිසා වලටත් පුළුවන් මේ වෙබ්සයිට් එකේ අදම රෙජිස්ටර් වෙන්න ඉතින් අපි ඩයිරෙක්ට්ස් ගයිඩ් YouTube channel එක පැත්තට පොඩ්ඩක් ගිහිල්ලා බලමු අපි කොහොමද මේ දේවල් ගැන කතා කරලා තියෙන්නේ කියලා. හරි ඉතින් මම මෙන්න මේ විදියට ඔයාලව එක්කගෙන ආවා ඩයිරෙක්ට්ස් ගයිඩ් YouTube channel එකට ඉතින් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන 1x bet වලට මම වෙනමම playlist එකක්ම create කරලා තියෙනවා. ඉතින් අපි ඒ playlist එකට පොඩ්ඩක් ගිහිල්ලා බලමු. ඉතින් මේ 1x bet වල register වෙන විදිය. එතකොට මේකට කොහොමද withdrawal එකක් ගන්න? කොහොමද මේකට deposit එකක් දාගන්නේ? ඒ වගේ මේ ඇවියට game එකක් play කරන විදිය වගේ මම කොහොමද පරදීන්නේ නැතුව දිනන්නේ කොහොමද කියන videos මේ හැම දෙයක්ම මෙතන ඔයාලට පෙන්වලා දීලා තියෙනවා. ඉතින් online casino කොහොමද play කරන්නේ? මෙන්න මේ විදියට මම මේ website එක මේ මෙගාපරි වෙබ්සයිට් එකෙත් ඔයාලත් එක්කම එකතු වෙලා මේ විදියටම වීඩියෝස් ඔයාලට අරගෙන එනවා. ඉතින් ඔන්න ඔය විදියට තමයි අපි මේ වෙබ්සයිට් එකේ රෙජිස්ටර් වෙන වැඩ කටයුතු ටික කරගන්න අවශ්‍ය වෙන්නේ. හරි ඉතින් ඔන්න ඔය විදියට තමයි අපි මේ වෙබ්සයිට් එකේ රෙජිස්ටර් වෙන්න සහ මුදල් ඩිපොසිට් කරගන්න, විත්ඩ්‍රෝ කරගන්න දේවල් කරගන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් ඔයාලා දන්නවා මම කලිනුත් 1x bet සහ මෙල් bet ගැන විත්ඩ්‍රෝ කරන විදිය ගැන වීඩියෝස්, ඒ වගේම ඩිපොසිට් කරගන්න විදිය ගැන වීඩියෝස්, ඒ වගේම එදිනෙදා ඇති වෙන ගැටලු වලට එකින් එක මම වීඩියෝස් ඔයාලට අරගෙන අවිල්ල තියෙනවා. ඉතින් මේ විදියට මම මේ වෙබ්සයිට් එකත් එක්කත් ඔයාලත් එක්කම ඉන්නවා. ඉතින් ඔයාලගේ ප්‍රශ්න වලට පහලින් කමෙන්ට් කරන්න පුළුවන්. ඉතින් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ අනිවාර්යයෙන්ම දාන්නම් මේ වීඩියෝ එකේ පල්ලෙහින් කොහොමද අපි ඩිපොසිට් එකක් විත්ඩ්‍රෝවල් එකක් මේ වෙබ්සයිට් එකට කරගන්නේ කියන තේ ගැන. ඉතින් එහෙනම් තාක්ෂණික ලෝකයේ අලුත් දේවල් හොයන ඔයාට මේ වගේ දේවල් ඉදිරියට දැනගන්න කැමැත්තක් තියෙනවා නම් ඔයාලට පුළුවන් අපේ channel එක subscribe කරලා තියාගන්න, ඒ වගේම bell icon එකත් all කරලා තියාගත්තොත් අපි මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් මේකට notification එකක් විදියට ආවටම ගෙනගන්න හැකියාවක් තියෙනවා. ඉතින් එහෙනම් මේ වගේම තවත් වීඩියෝ එකකින් ළඟදිම හම්බ වෙන බලාපොරොත්තු වෙන අදට අපි සමු ගන්නවා.